দিনেশ চান্দিমালটা পিটা পিটা আরদের শতকে দেখা। SSC ইনভিটেশন টি-20 তারকাবলি হাতেন তারকা হাতে পাওয়া SSC রেড কন্ডাম সহ SSC ব্লু কন্ডাম অতর তোর মিহিদি SSC রেড কন্ডাম এর নায়ক দিনেশ চান্দিমালট তবত আরচরিকাক වාර්තා කිරීමට හැකියාවක් ලැබුණා. ඔව් අපි දන්නවා කලින් තරගයේ තෝ ලකුණු 500ක් ලබා ගත්තා. එම තරගයේදී මම දන්නේ නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ ඔව් ආබාධයේ ලකුණු ඊට පස්සේ අපි දැක්ක හුව නැවතත් ක්‍රීඩා ගාරයට අරගෙන යනවා. ඔහු රිටයර්ඩ් හර්ට් වුණා. ඉතින් ගොඩක් අය අහලා තිබ්බා දිනේෂ් චන්දිමාලට මොකද වුනේ දිනේෂ් චන්දිමාලගේ ආබාධයත් එක්ක අපි එකගෙනත් මම දන්නේ අප්ඩේට් එකක් කී දුන්නා. ඒතකොට ඒක ගැන අප්ඩේට් එකක් අපි දෙන්න කොටත් තවරි ගොඩක් කට්ටිය කියලා තිබ්බා දිනේෂ් චන්දිමාල් ඊළඟ තරග වල හොඳට perform කරනවා. මදෙන් තවත් අරචතක ලබාගෙන ඔහු තරගවලි වැඩිම ලකුණු ලබා වෙනවා කියලා. එයා මනාවකින් ගොඩක් ඇදී යති බයිටින්. මේ තරගයේදී උඩ හැකියාවක් ලැබුණා තවත් ලකුණු 57ක් ලබා ගන්න. කලින් තරගයේ 52ක් ලබා ගත්තා. ඊට පස්සේ වාවාදයෙන් පස්සේ නැවතත් මේ තරගයට ඇවිල්ලා ඔහු ලකුණු 57ක් 57ක් ලබා ගන්න. ඒතර පිට පිට තරග දෙකේදී අරචතක දෙකක් අපි දන්නවා දිනේෂ් චන්දිමාල් පළවෙනි තරග දෙකේදී ඔහුට හොඳට perform කරන්න හම්බුනේ නැහැ. මදෙන් ඔහු පළවෙනි තරග දෙකේදී මෙතන පිටකරු පිට රංග 3 4 5 වගේ තමයි ක්‍රීඩා කරේ. ඉතින් ගිය තරගයේදී කියන්නේ ඔවුන්ගේ තුන්වෙනි තරගයේදී ඔව් උඩින් ආවා ඕපන කෙනෙක් විදිහට. එතනින් ඔව් ලකුණු 56ක් ක්‍රෑෂ් කරා. එතකොට අදත් ඔව් ඕපන කෙනෙක් විදිහට ආවා. එතනත් ඔව් අරචතක ක්‍රෑෂ් කරා. ඉතින් ඔවුන්ගේ කණ්ඩායම රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා. මොලේ පිට පිට ඔවුන් පිට පිට පළවෙනි තරග දෙකම පරාජය පත්‍රය අදින්න. ඉතින් නැවතත් ඔවුන් ජයග්‍රහණය කරනවා පිට පිට මේ තුන්වෙනි තරගය සහ හතරවෙනි තරගය ඔවුන් ජයග්‍රහණය කරනවා. ඉතින් බලන් ඉමු. සාමාන්‍යයෙන් ඉස්සරහට තියෙනවා චන්දිමාල්ගේ පර්ෆෝමන්ස් එක කොහොම වෙයිද කියලා.